हेलो फ्रेंड्स कोमदे आलुवने अदम्म कथा करन्ने 2014 वर्षेदी इताली दी रिलीज सुनु सुप्रीम फैंटसी साइंस फिक्शन मूवी कक्वन द इनविजिबल बॉय चित्रपटिया गैन एना मे वगी मूवीस टीवी सीरियस दापुगमं बलन्न कैमती नाम देन मापे यूट्यूब चैनल का सब्सक्राइब करन्न චිත්‍රපටිය පටන් ගන්නකොට පෙන්නනම මිකේලේ සෙලෙන්ස්කි කියන මේ ළමයා තමන්ගේ පාසලට බයිසිකලෙන් යනවා. ඔහුගේ අතේ යුරෝ 50ක නෝට්ටුවක් තියෙනවා. ඒකෙන් ඔහු හැලෝවීන් පාටි එකකට ඇඳුමක් ගන්න හදන්නේ. පාසලේ ඔහු හිතෙන් ආදරය කරන කෙල්ල ස්ටෙලාගේ පිටිපස්සෙන් හොරෙන් වාඩි වෙලා ඇය දිහා බලාගෙන ඇයව වීඩියෝ කරනවා. මේ කරපු දේ නිසා ටීචර් ඔහුගේ ෆෝන් එක ගන්නවා. එතකොට එකපාරටම පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන ජීවානා ක්ලාස් එකට එනවා. ඇය තමයි මිකේලේගේ අම්මා. ඇයි ගිය දවස් ටිකේ පන්තියෙන් අතුරුදහන් වුණු ළමයි ගැන තොරතුරක් දන්නවද කියලා ඒ ළමයින්ගෙන් අහනවා. ඔයාලා ඒ ගැන මොන හරි දැනගත්තොත් මට කෝල් කරලා කියන්න කියලා පොලිස් ඔෆිසර් කියනවා. ඇය පන්තියෙන් ගියාට පස්සේ මිකේලේගේ නහයෙන් ලේ එන්න ගන්නවා. ඔහු ඒ නිසා බාත්รูම් එකට දිව්වා. එතන පන්තියේ ඉන්න රස්තිය අධිකාර කොල්ල දෙන්නෙක් ඔහුව බය කරලා මිකේලේගෙන් සල්ලි ඔක්කොම ගන්නවා. ඔහුට මේ සිදුවුණු දේ නිසා ඔහු දුකෙන් ගෙදර යනවා. දැන් ඔහු ගාව තිබුණු යුරෝ 50 නැති වුණ නිසා ඔහු එකතු කරලා තිබුණු කුඩා මුදලක් අරගෙන හැලෝවීන් ඇඳුමක් ගන්න යනවා. පරණ හැලෝවීන් ඇඳුම් තියෙන කඩේකින් සුපර් හීරෝ ඇඳුමක් තියෙනවද කියලා ඔහු අහනවා. එතන හිටපු කඩේ කොල්ලෙක් ඇඟට මැලුණු දිග අබලස්සන ඇඳුමක් ඔහුට දෙනවා. මේක චීන සුපර් හීරෝ කෙනෙක් ළඟ තිබුණු ඇත්ත ඇඳුමක් කියලා කඩේ කොල්ල කියනවා. ඒක කැත වුණත් ඒකේ මිලාඩු නිසා ඔහු ඒක ගන්නවා. ජියෝවාන ගෙදරවම මිකේලේ අර ඇඳුම ඇඳගෙන ඔහේ බලාගෙන ඉන්නවා දකින්නවා. ඔයා පාටියකට යන්නේ නැද්ද කියලා අම්මා අහනවා. මම හිතන්නේ මේ ඇඳුම කැතයි. ඒ නිසා මට පාටියකට යන්න ලැජ්ජයි කියලා මිකේලේ කියනවා. අම්මා එතනදි කියනවා ඔයා ඇඳන් ඉන්න ඇඳුම හොඳයි කියලා. ඔයා ওই විකාර හිතන්න නැතුව පාටියකට යන්න කියලා කිව්වා. කොල්ලට පාටියකේදී එයාගේ ක්‍රෂ් එක ස්ටෙලාව මුණ ගැහෙනවා. ඊට පස්සේ අර නරක කොල්ලෝ ටික ස්ටෙලා ඉන්න වීඩියෝ ටිකක් ප්ලේ කරලා ඒවා තිබ්බේ මිකේලේගේ ෆෝන් එක ඇතුලේ කියලා හැමෝටම කියනවා. කට්ටිය දැන් හිතන්නේ මිකේල ස්ටෙලාගේ පස්සෙන් එනවා කියලා. හොඳටම ලැජ්ජාවට වගේම බයටපත් වුණු ඔහු බාත්รูම් එකට ගිහින් දොර වහගන්නවා. කොල්ලෝ ටික දොර ඇරපන් මිකේල කියලා දොර අරින්න උත්සාහ කරනවා. ඔහු කණ්ණාඩිය බලාගෙන මට නොපෙනී යන්න පුළුවන් නම් හොඳයි කියලා තරහින් කියනවා. එතකොටම එතන ලයිට් ටික ඕෆ් වෙලා යනවා. ඊට පස්සේ ඔහු ජනේලෙන් එළියට පැනලා ගෙදර දුවනවා. මීළඟ දවසේ එයාගේ බල්ලා කෑ ගහන නිසා මිකේල උදෙන්ම නැගිටිනවා. ඔහු නිදිමතේම බාත්รูම් එකට යනවා දත් මදින්න. දත් මදින ගමන් කණ්ණාඩිය බලන ඔහු හොඳටම බය වෙනවා. එතන ඔහුගේ ඇඳුම ඇතුලේ ඔහුගේ ශරීරය අතුරුදහන් වෙලා මිකේල ඉක්මනට ඇඳගෙන හිටපු ඇඳුම ගලවනවා. ඒත් එක්කම එකපාරට අම්මා කාමරයට ආවා. ඒත් ඇයට මිකේලව පේන්නේ නැහැ කියලා කොල්ලට තේරුණා. අම්මට ළමයව පේන්නේ නැති නිසා ඇය මිකේලව හොයන්න ගන්නවා. මිකේල ඉක්මනට මට උදේම පාසලට යන්න උනා කියලා ලියලා ඇඳ උඩින් දානවා. ජියෝවාන එක කියවලා ඇය හිතනවා ළමයා ඉස්කෝලේට ගිහින් ඇති කියලා. ඇයි ඊට පස්සේ මිකේලට කෝල් එකක් අරන් අහනවා ඔයා හොඳින්ද කියලා. ඔව් මම හොඳින් ඉන්නේ කියලා ඔහු කියනවා. මීළඟට කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරිව මුළු ඇඟම වැහෙන්න ඇඳුම් ඇඳගෙන ඔහු පාසලට එනවා. ඔහු ස්ටෙලාව දුර ඉඳන්ම දකිනවා. ඒ වගේම Tamanට කරදර කරපු කොල්ලෝ ටිකත් ඉන්නව දැකලා උන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනි කියලා ඔහු හිතනවා. ඌ ඇඳුම් ටිකත් ගලවලා නිරුවතින්ම නොපෙනී පාසලට යනවා. පන්තියේදී ඔහුට කරදර කරන කොල්ලෙක් ළඟ තියෙන පේන් බෝල් ගන් එක අරගෙන ක්ලාස් එකේ ඉන්න ටීචර්ට වෙඩි තියනවා. මිකේල ඊට පස්සේ ගන් එක අර කොල්ල ළඟින් තියනවා. ඉතින් ඒ කරදරකාර කොල්ලා ඒ දේ නිසා පාසලෙන් සස්පෙන්ඩ් කරනවා. පසු මිකේල ගැහණු ළමයි ඇඳුම් මාරු කරන තැනට හොරෙන් ගිහින් ඔවුන් ඇඳුම් මාරු කරනවා බලන් ඉන්නවා. ඒත් ඔහුට වැඩි වෙලාවක් එතන බලාගෙන ඉන්න නම් වෙන්නේ නැහැ. කෙල්ලෙක් එකපාරටම විසි කරපු ටවල් එකක් ඔහුගේ ඇඟ උඩට වැටෙනවා. හැමෝම එතන කවුරු හරි ඉන්නවා කියලා දකිනවා. ඒකම තමන්ගේ බලයත් අඩු වෙලා තමන්ව පේන්න ගන්නවා කියලා මිකේලට තේරුණා. හෙළුවැල්ලෙන් හිටපු කොල්ලව දැකපු ගැහණු ළමයි ටික කෑ ගහලා එතනින් දුවන්න ගත්තා. අම්මා ඔහුගෙන් මේ ගැන ඇහුවත් ඔහු කිසි දෙයක් අම්මට කිව්වේ නැහැ. එතකොටම කොල්ලගේ නහයෙන් ආයිත් ලේ එන්න ගන්නවා පෙන්නනවා. ඒ වෙලාවේ අම්මට කෝල් එකක් එනවා. තවත් ළමයි කතුරු දහන් වෙලා කියලා අය එතනදී දැනගත්තා. පසුදා මනෝවිද්‍යා උපදේශකෙක් වන බැසීලි ඔහුගේ පන්තියට දේශනයක් පවත්වනවා පෙන්නනවා. ඔහු යෝන්විය පසුවන ළමයින්ගේ මානසික සෞඛ්‍ය ගැන ළමයින්ට එතනදී කියලා දෙනවා. මොකද මිකේලගේ ක්ලාස් එකේ ළමයි දෙන්නෙක්ම දැන් ගිය මාසේ ගෙදරින් පැනලා ගිහින් අතුරු දහන් වෙලා නිසා ඔයාලත් එහෙම ගෙදරින් පැනලා යන්න හොඳ නැහැ කියලා බැසීලි කියන අතර මිකේලේ ආයෙත් නොපෙනී යන්න ගන්නවා. වාසනාවට ඒ වෙලාවෙම ක්ලාස් එක ඉවර වෙනවා. ඔහු ඉක්මනට ක්ලාස් එකෙන් එළියට දුවනවා. මිකේලේ මුළු ඇඟම වහගෙන ගෙදරට හොරෙන් රිංගලා කාමරයට එනවා. තමන්ගේ නංගි වන කැන්ඩෙලා කාමරේ ඉන්නව දකිනවා. ඔහු පිටියේ පැත්ත බලාගෙනම කාමරෙන් එළියට යන්න කියලා නංගිට කෑ ගැහුවා. ඔහුගෙන සැකහිතුණු නංගි දොර බොරුවට ඇරලා ආයෙත් වහලා ඇය ගියා වගේ ඇඟෙව්වා.
මිකේලේ හැරිලා බලන් නැතුවම ඔහුගේ ඇඳුම් ගලවන්න පටන් ගත්තා. ඔහු හැරුණ ගමන්ම කැන්ඩෙලා හොඳටම බය වෙලා කෑ ගහන්න ගත්තා. ඒ තමන්ගේ සහෝදරය ඇඳුම් මස්සෙන් නොපෙනී ඉන්නව දැකලා මිකේලේ අයව සංසුන් කරලා තමන්ට ඇඳුමකින් මේ වගේ බලයක් ලැබුණා කියලා කියනවා. මේ අතර බැසිලි ජියෝආන එක්ක එකතු වෙලා අතුරුදහන් වුණ ළමයි ගැන හොයනවා. ජියෝආන කියනවා ළමයි කවුරු හරි උස්සන්න ඇති කියලා. ඒත් බැසිලි තර්ක කරනවා ළමයි තරුණ වියට එනකොට මේ වගේ ගිදරින් යන එක සාමාන්‍ය දෙයක් කියලා. ඊට පස්සේ ජියෝආන ගිදර එනවා. ඒත් තාම මිකේලේව පේන්නේ නැහැ. මේ අතර ජියෝආන කාට හරි කෝල් එකක් අරගෙන කතා කරනවා පෙන්නනවා. ඇය මිකේලේ කියන්නේ හදාගන්න ගත්ත ළමෙක් කියලා කෝල් එකෙන් කියනවා. මේක අහගෙන හිටපු කොල්ලට හොඳටම දුක හිතිලා ගෙදරින් එළියට ගිහින් ඔන්චිල්ලාවක ඉඳගෙන හිටියා. මේ වෙලාවේ මිස්ටර්ලත් එතනට එනවා. ඇය හිතන්නේ එතන භූතයෙක් ඉන්නවා කියලා. ඇය බය නැතුව එතනට ගිහින් අනිත් ඔන්චිල්ලාවේ වාඩි වුණා. අපි යහළුවෝ වගේ ඉමුද කියලා ස්ටෙලා නොපෙනී ඉන්න ළමයාගෙන් අහනවා. වැල්ල හිනා වෙන මූණක් ඇඳලා ඌ ඇය සමග ඒකට කැමති වෙනවා. ආයෙත් උන් මුණ ගැහෙන්න පොරොන්දු වුණා. ස්ටෙලා එතනින් ගියාම මිනිස්සෙක් තමන් දිහා බලාගෙන ඉන්නවා ඌ දකිනවා. තමන් නොපෙනී හිටියත් ඔහුට තමන්ව පේනවද කියලා ඌ හිතන අතර ඒ පුද්ගලයා සැරෑටියක් අරගෙන අන්ධයෙක් වගේ යනවා. ඌට තේරුණා ඒ පුද්ගලයා අන්ධ බව. එතර මිකේලේ ස්ටෙලාගේ කාමරයට එනවා. ස්ටෙලා තමන්ට නොපෙනී ඉන්න යාළුවෙක් ඉන්න එක ගැන සතුටු වුණා. ඔවුන් ඇඳ උඩ ඉඳගෙන කිස් කළා. එතකොටම වගේ මිකේලේගේ බලයත් නැති වෙන්න ගත්තා. ස්ටෙලා තමන් කවුද කියලා දැනගන්න ඉස්සෙල්ලා කොල්ලා කාමරයෙන් එළියට දිව්වා. පසු ස්ටෙලා එයාගේ ජිම්නාස්ටික් ක්ලාස් එකේ තනියෙන් පුහුණු වීම් කරනවා පෙන්නනවා. ඒ එක්කම ඇගේ පිටට කටුවක් වදිනවා. ඇය එතනම සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. මේ අතර මිකේලේ තමන් තමයි ඉන්විසිබල් ළමයා කියලා ස්ටෙලාට ඇත්ත කියන්න තීරණය කරනවා. ඔහු තමන්ගේ බල්ලත් එක්ක ස්ටෙලා ජිම්නාස්ටික් කරන ක්ලාස් එකට ගියා. ඔහු එතනට එනකොට දකින්නවා මූණ වහගත්ත මිනිස්සෙක් ස්ටෙලාව උස්සන් යනවා. මිකේලේ ඔහුට පාර දීලා ඇව බේරගන්න උත්සාහ කරනවා. එයාගේ බල්ලත් ඒ සොරාගේ අතක් හපනවා. ඒත් ඒ මිනිස්සයා කෙල්ලවත් අරගෙන කොහොම හරි එතනින් පැනලා යනවා. පසු එතනට පොලිසිය එනවා. ඔවුන් තේරුම් ගන්නවා ළමයි ගෙදරින් යනව නෙමෙයි කවුරු හරි ඔවුන්ව උස්සනවා කියලා. ස්ටෙලාට අමුතු කාමරයකදී සිහිය එනවා. ඇයිගේ ඔළුවට වයර් ගොඩක් සෙට් කරලා මනෝවිද්‍යා උපදේශක බැසිලිත් එතන. ඔහු තමයි ඇව පරීක්ෂා කරන්නේ. බැසිලි තමයි මේ ළමයින්ව හොරකම් කරන්නේ. යම් පරීක්ෂණ ටිකක් කරලා ඇයට සිරමැදිරියක හිර කරනවා. එතනදි ස්ටෙලාට අතුරුදහන් වුණු අනිත් ළමයි දෙන්නත් මුණ ගැහෙනවා. මීළඟ දවසේ මිකේලේ තනියෙන් මුහුදු වෙරළ ඉන්නවා පෙන්නනවා. හදිස්සියෙම එතනට අර අන්ධ මිනිස්සයා එනවා. මිකේලේ ඔහුගෙන් අහන්න ඉස්සෙල්ලා මිකේලට අහන්න තිබුණු හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. ඒ හොට මිනිසුන්ගේ සිත් කියවන්න පුළුවන් බලයක් තියෙන නිසා. ඔයා කවුද කියලා මිකේලේ අහනවා. මගේ නම ආන්ඩ්‍රේජ්. ඔයාගේ තාත්තා කියලා ඔහු කියනවා. ඒ ළමයා නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. බොරු කියන්න එපා කියලා කොල්ලා කියනවා. ඊට පස්සේ ආන්ඩ්‍රේජ් එයාගේ කතාව කියන්න පටන් ගත්තා. ඔහු ඉස්සර රුසියාවේ කුඩා ගමක ජීවත් වුණු සාමාන්‍ය මිනිස්සෙක්. ඒත් විශාල න්‍යෂ්ටික පිපිරීමක් නගරයේ සිදු වෙනවා. විකිරණ නිසා මිනිස්සු ගොඩක් මැරුණා. ඒ පිපිරීමෙන් බේරුණ අයත් වෙනස් වුණා. ඔවුන්ගේ DNA සැකස්ම විකෘති වෙලා සුවිශේෂී බලයක් ඒ පුද්ගලයන්ට ලැබුණා. හරියට පියාඹන්න නොපෙනී යන වගේ අධිමානසික හැකියාවන් මේ මිනිස්සුන්ට ලැබුණා. ඔවුන් ස්පෙෂල්ස් එහෙම නැත්නම් සුවිශේෂී පුද්ගලයන් කියලා හැඳින්වුවා. පසුව රහස් හමුදා කඳුරක් වන ද ඩිවිෂන් එකට ඔවුන්ව ගෙනාවා. ඒ මිනිස්සු ආයුධයක් විදියට යොදවන්න එයාලගේ බලය වැඩි කරන්න ඔවුන් පරීක්ෂණ කළා. ඒ තොවුන්ට කරපු ඒ පරීක්ෂණ නිසා ඔවුන් වීක් වෙලා ඔවුන්ට දරුවන් හැදීමේ හැකියාව නැති වෙලා ගියා. ඒත් ඔහු හා මිචේලගේ අම්මා ඒකෙන් බේරුණා. එතනදී ඔවුන් මිකේලව මේ ලෝකෙට බිහි කළා. එයා තමයි බිහි වුණු පළමුවෙනි සුවිශේෂී ළමයා. ඔවුන්ට ළමයාව හම්බුණ ගමන්ම ඩිවිෂන් එකේ කට්ටිය ළමයාව අරගෙන ගියා. කොමාරි දෙමව්පියන් මිකේලේවත් අරගෙන එතනින් පැනලා ගියා. ඒ ඩිවිෂන් එකේ කට්ටිය ඔවුන් පස්සෙන් එළෙව්වා. ඔවුන්ට ඕනේ කොමාරි දැන් ළමයාව ගන්න. මිකේලේගේ තාත්තට සිත් කියවන්න පුළුවන් බලයක් වගේම අම්මට නොපෙනී ඉන්න බලයක් තිබුණා. මිකේලේගේ තාත්තට ඔහු අරගෙන එතනින් පැනලා යන්න පුළුවන් වුණා. ඒත් ඔහුගේ බිරිඳ ඩිවිෂන් එකේ අය මැරුවා. මිකේලේ තමන් ළඟ ඉන්න එක ආරක්ෂිත නැහැ කියලා ඔහුට තේරුණා. ඔහු ජියෝආනගේ හිත කියවලා ඇය ළමයින්ට ආදරය කරනවා කියලා දැනගෙන ඇයගේ ගේ ඉස්සරහා ළමයාව තියලා ගියා. දැන් ඩිවිෂන් එකේ මිනිස්සු දැනගෙන විශේෂිත හැකියාවක් තියෙන ළමේ ගමේ ඉන්නවා කියලා. ඉතින් ඔවුන් ළමයි හොරෙන් උස්සලා ඔවුන්ව පරීක්ෂා කරනවා ඒ කෙනාව හොයාගන්න. මේ දේවල් අහපු මිචේලේ ෂොක් වෙනවා. ඔහුට මේ දේවල් විශ්වාස කරන්නවත් බෑ කියලා කියනවා. අපිට වැඩි වෙලාවක් නැහැ මෙහෙම කතා කරන්න. මම තමයි ළමයි උස්සන්නේ කියලා සැක හිතලා අර මාළු අල්ලන මිනිස්සයා අපි ගැන පොලිසියට කියන්න යන්නේ. ආන්ඩ්‍රේජ් ඔහුට ඇඳුමක් දුන්නා. ඒකෙන් නොපෙනී යාමේ හැකියාව පාලනය කරන්න පුළුවන් කියලා ඔහු කිව්වා. පසු ඔහු මාළු අල්ලන්නාගේ මතකය නැති කරනවා. එතකොටම පොලිසියත් එක්ක බැසිලි එතනට එනවා. ජියෝආනා බැසිලිට තමන්ගේ පුතා හදාගත්ත ළමෙක් කියලා එතනදී එලි කරනවා.
ඔහිතනවා මිකේලේ තමයි ඒ සුවිශේෂී ළමයා කියලා. ළමයාට තමන්ගේ ගෙදරට එන්න කියලා ඔහු ආරාධනා කරනවා. ඔහු ගෙදර ගියාම බැසිලිගේ අත තුවාල වෙලා තියෙන බව දකිනවා. ඒ බල්ලා කාපු තැනම තමයි කියලා ඔහු තේරුම් ගත්තා. ඔහු බැසිලි තමයි කිඩ්නැප්ර් කියලා සැක හිතලා එතනින් දුවන්න හදනවා. ඒත් බැසිලි හැම දොරක්ම එතකොටත් ලොක් කරලා ඉවරයි. ඔහු මුලින්දගෙනම වැඩේ ප්ලෑන් කරලා මිකේල ඉක්මනට කාමරයකට දුවලා ගිහින් ඔහුගේ සුපර් පවර්ස් ඇඳුමට මාරු වෙනවා. එතකොටම ඔහු නොපෙනී යනවා. ඔහු කොමාරි එතනින් පැන ගන්නවා. එතකොට පන්තියේ චණ්ඩි අයවන් ඉන්නවා දකින්නවා. ඔහු පිටිපස්සෙන් වාඩි වෙලා ඉක්මනට බයික් එක ස්ටාර්ට් කරලා මෙතනින් යන්න කියලා කියනවා. බයිවන අයවන් ඉක්මනට එතනින් යනවා. ආරක්ෂිත තැනකට ගියාම තමන් මිකේල කියලා ඔහුට හෙලි කරනවා. පන්තියේ ළමයින්ගේ පැහැර ගැනීම ගැන තොරතුරු අයවන්ට කියනවා. මේ අතර ස්ටෙලා වගේම යාළුවෝ ටික වාතේන කවුලුවක් සිරකුටියේ වහලේ තියෙනවා දකින්නවා. ඔවුන් එකිනෙකා මත නගිනවා. කොමාර ස්ටෙලාට හිරකුටියෙන් එළියට යන්න පුළුවන් වෙනවා. ඇය ගාඩ්ස්ලට හොරෙන් සර්චින් ලයිට් එකක ස්මයිලි ෆේස් එකක් අඳිනවා. ඇය හිතන්නේ මේක දැකලා ඉන්විසිබල් යාළුවා එයාට උදව් කරයි කියලා. ඇය ඒ ආලෝකය ආසට යොමු කළා. මේක මිකේලේ දකින්නවා. ස්ටෙලා තමන්ට ඇය ඉන්න තැන ගැන ඊයක් දුන්නා කියලා ඌට තේරුණා. ඌ අයවන් එක්ක එතනට යනවා. ඒත් එක්කම ස්ටෙලාව ගාඩ්ස්ලා අල්ල ගන්නවා. අයවන් ඔහුගේ තීන්ත බෝල තුවක්කුවෙන් විදුලි පරිපථයකට වෙඩි තියලා කරන්ට් එක නැති කරලා දානවා. ඔහු හොරෙන්ම ඩිෆෙන්ස් එක ඇතුළට ගියා. ඔහු දකිනවා බැසිලි ජීවාන වගේම ඇන්ඩ්‍රිජේ ගැන බලාගෙන ඉන්නවා කියලා. ඔහු ඇතුළට ගිහින් ගාඩ්ස්ලට ගහනවා. තමන්ගේ බලය පාවිච්චි කරලා අනික් ගාඩ්ස්ලට තුවක්කුව පෙන්නලා හිර කුටියේ දොර අරගන්නවා. ළමයි කට්ටිය වෙලියට අරගෙන ගාඩ්ස්ලව ඇතුළට දාලා වහනවා. ඔහු ඊට පස්සේ තමන්ගේ සැබෑ ස්වරූපය යාළුවන්ට පෙන්නනවා. හැමෝම පුදුම වෙනවා. ළමයි ටික බේරිලා දුවන්න හැදුවත් ස්ටෙලා කියනවා පහල අසරණ මිනිස්සෙක් හිර කරලා ඉන්නවා. අපි එයාවත් බේරගෙන මෙතනින් යමු කියලා කියනවා. මිකේලේ ඈත් එකේ කාමරයට යනවා ඔහුව බේරගන්න. ඒත් ස්ටෙලා එතනදී මිකේලට තුවක්කුව දික් කරලා යටත් වෙන්න කියනවා. ඒත් එක්කම ඇයට සීය නැතුව ඇදගෙන වැටෙනවා. එතකොටම අර වයසක මිනිස්සයා කතා කරන්න ගන්නවා. ඌට මිනිස්සුන්ගේ හිත් පාලනය කරන්න පුළුවන් බලයක් තියෙනවා. ඌ බැසිලිය වගේ මිස්ටෙලාව පාලනය කරා මිකේලේව තමන් ළඟට ගේන්න. ඊට පස්සේ මූන් මේ ළමයි දෙන්නව සම්මරින් එකක් ඇතුළට දාලා මූදු පතුලට යනවා. එතකොට ඇන්ඩ්‍රේජ් වගේම ජීවාන එතනට ඇවිත් අර ළමයි දෙන්නව මුණ ගැහුණා. දැන් මේ තැන තප්පර කිහිපයකින් පුපුරන්න යන්නේ. ඔවුන් ඉක්මනට ඒ ළමයි දෙන්නව බේරලා යවනවා. බැසිලිත් ඇතුලේ ඉන්නවා. ඇන්ඩ්‍රේජ් ඔහුගේ මනස කියවලා තේරුම් ගන්නවා ඔව්ව කවුරු හරි මුලදී පාලනය කළ බව. කට්ටිය ඉක්මනට එළියට යනවත් එක්කම බිල්ඩින් එක කැලිවලට පුපුරලා යනවා පෙන්නනවා. සම්මරින් එක ඇතුලේ ඉන්න මිකේලේ ඌට තියෙන තවත් පව එකක් හොයා ගන්නවා. ඌ ඒකෙන් එතන තියෙන දේවල් කුඩු කරන්න ගන්නවා. එතනදී ඌට තුවක්කෝ දික් කරපු ගාඩ්ස් කෙනෙක්ට ඔහුගේ බලය පාවිච්චි කරලා මරලා දානවා. අවසානයේ ළමයි දෙන්නට මූදු උඩට එන්න පුළුවන් වෙනවා. මිනිස්සු ගොඩක් එයාලා එනකන් වෙරළ ඉඳන් බලාගෙන ඉන්නවා. මිකේලේ එයාගේ බලය පාවිච්චි කරලා හැමෝගෙම ඉස්සරහා නොපිනී ගියා. අන්ඩ්‍රේජ් කියනවා ඔයාව දැකපු හැමෝගෙම මතකේ නැති කරන්න ඕනි කියලා. නැත්තම් ඩිවිෂන් එකේ අය ආයෙත් ඔයාගේ පස්සෙන් එයි කියලා කියනවා. එතනදී ස්ටෙලා අවසන් වතාවට මිකේලට කිස් එකක් දෙනවා. ඇන්ඩ්‍රේජ් එතන හිටපු හැමෝගෙම මිකේල ගැන තිබුණු මතකය අයින් කරලා දානවා. හැමෝම අවසානයේ සාමාන්‍ය විදියට ජීවත් වෙනවා පෙන්නනවා. ඊට පස්සේ රුසියාවේ දර්ශනයක් පෙන්නනවා. මිකේලගේ අම්මා වෙඩි වැදිලා මැරුණා කියලා හිතුවත් ඇය බේරිලා. ඊට පස්සේ මුළු ඩිවිෂන් එකටම ඇය පහර දීලා ඒකේ පාලනය ලබා ගන්නවා. ඇය තමයි මිනිස්සු යවලා තින්නේ මිකේලව තමන් ළඟට අරගෙන එන්න. තමන්ගේ පහුලට කරපු දෙයට ඇය සාමාන්‍ය මිනිස්සු හැමෝම එක්ක දැන් ගොඩක් වෛරයෙන් ඉන්නේ. ගාඩ්ස්ලා කියනවා තමන්ට මිකේලේව අල්ලගන්න බැරි වුණත් ඔහුගේ නිවුස් සොයීරිය වන නටාෂව හොයාගත්තා කියලා. එතනදී ඇන්ඩ්‍රේජ් ඒ ළමයි දෙන්න පොඩි කාලෙදී අරගෙන යනවා පෙන්නනවා. මිකේලගේ අම්මට ගාඩ්ස්ලා කියනවා නටාෂා මොරොක්කෝවේ ඉන්නවා. ඇයත් ඔහු වගේම බලවත්. ඒ එක්කම කතාවත් අවසන් වෙනවා. ඉතින් මිකේලේට ඔහුගේ සොයීරිය මුණ ගැහෙද කියලා දැනගන්න කැමති නම් මේ මූවි එකේ දෙවෙනි කොටස බලන්න කැමතියි කියලා පහල කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වගේ අලුත් මූවිස් දාපු ගමන් බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝකින් ළඟදීම මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.